ਮੈਂ ਤਾਂ ਨਾ ਗੱਲ ਖਿਆ ਨੇ ਮੈਂ ਤਾਂ ਤੁਹਾਡਾ ਇਹਨੂੰ ਵਿਸ਼ਾ ਕੱਖ ਕਰਨ ਐਗਜ਼ਾਮਸ ਵਾਲੇ ਤਾਂ ਮੈਂ ਤਾਂ ਤਮਾਂਗੇ ਆਲੂ ਬਾਲਾ ਪੜਤ ਹੋ ਗਏ ਤੇ ਇਹੋ ਕਿ ਵਿਸ਼ ਕਰਨ ਤਾਂ ਕਿਦੇਰ ਤਾਂ ਮੈਂ ਮਿਤਨ ਤੇ ਗੱਲ ਹੰਦਨਾਂ ਨੇ ඒ කියලා තියන්නේ අර බෙල් ලයික් එකක් ආර කොහොමද කියලා අර අනිත් ඒ වගේ තියන්නේ මේ විදිහටනේ ඇතුළට කේව් එක වගේ තියෙනවා මේකේ තියන්නේ ලාවා උඩට තැම්පත් වෙලා ඔව් පහයි පහලින් ඉන්න පහයි දානවා. ආ වෙනදෙන් මෙතන ටිකට් අරන් තමයි යන්නේ. නැට අද නොටිස් කළා තියෙනවා පහයි පහලින් ඉන්න පහයි දානවා වෙන කෙනෙක්ට ෆ්‍රී ඇඩ්මිෂන් දෙනවා කියලා. එන්න ටිකට් ගන්න ඕනේ නැහැ අද. මේ හැම තැනකම ඩිස්ප්ලේ කරලා තියෙනවා කොහොමද මේ ලාවා ෆෝමේෂන් එකෙන් පස්සේ මේ සම්බන්සන් කඳ හැදෙන්නේ කියලා. ඉතින් ජජු වල තියෙන ගොඩක් හඳු මේ විදිහට ඇතුණු වෝල්කනික් රියැක්ෂන් වලින් පස්සේ ඇතුණු වෝල්කනික් කෝන්ස් තමයි තියෙන්නේ. තව ටිකක් ඉතින් උඩට නගින්න වෙනවා අපිට පන්සලට යන්න. සම්බන්සන් මවුන්ටන් රොක් එකේ මේ වෙනස් විදිහ රොක් ෆෝමේෂන් එකක් තමයි දකින්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒක හනි කෝම් ෆෝමේෂන් එකක් විදිහට තමයි හඳුන්වන්නේ. මෙතන ගොල්ලෝ ටැෆෝනි ෆෝමේෂන් කියලා කියනවා. ඉතින් මේක වෙනස් විදිහේ වෝල්කනික් ෆෝමේෂන් එකක්. ඔබලන් පේන ඇති මේ මවුන්ටන් එකේ ගල් කැඩිලා වැටෙයි කියලා හිතලා ඒගොල්ලෝ මේ විදිහට ආරක්ෂිත උපක්‍රම භාවිතා කරලා තියෙනවා. ඒ නිසා විසිටර්සට බයක් නැතුව සම්බන්සා විසිට කරන්න පුළුවන් වෙලක් තියෙනවා. සම්බන්සන් කියන එකේ තේරුම තමයි ගුහාවක් තියෙන කන්ද කියන එක. ඉතින් මෙතන ගුහාවක් තියෙනවා. ඒ ගුහාව ඇතුලේ තමයි අනිත් පන්සල තියෙන්නේ. ඒ ගුහාව ඇතුලේ උල්පතක් තියෙනවා. ඒ උල්පතෙන් වසරේ හැම දවසටම වසර පුරාවටම ඒ උල්පතේ වතුර තියෙනවා. මේගොල්ලෝ විශ්වාසයක් කරනවා. ඒ කියන්නේ මිත්‍යා විශ්වාසයක් ඇත්තටම. ඒක දේවතාවයගේ කඳුළු තමයි මේ උල්පතෙන් එන වතුර කියලා. ඉතින් ඒ නිසා ගොඩාක් සම්බන්සන් වලට එන නරඹන්න එතනට ගිහිල්ලා ඒ වතුර ටිකක් පානය කරන්න අමතක කරන්නේ නැහැ. උඩ තියෙන ගුහාව ඇතුළේ තියෙන පන්සලට ගියොත්. Thank you.
ඇති. පේනවද අඩේ ඊට වන්නේ කතු විශ්ෂකම් ලියන මේ විදිහට ඒකේ පන්දමක් එක්ක කූඩුවක් දාන එක තමයි ඒවල කරන්නේ. සම්බන්ස මවුන්ටන් එක කියන්නේ ගොඩක් ප්‍රාර්ථනාවන් කරන්නම තියෙන තැන. හැම තැනම එක එක විදිහට ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරගන්න ප්‍රාර්ථනාවන් කරන්න තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. දැන් කන්ද නැගල ඉවරද පල්ලහට බහිනවා පහු අපි. තන තියෙන බුදු කුටිය අපිට දැන් යනවා. ගොඩක් ලස්සනට නැහැ මොකද
ක්ලයිමේට් එක එකපාරට ජෙජු වල වෙනස් වෙනවා. ජෙජු අයිලන්ඩ් එකක් හින්දා මේකේ ඉක්මනින් ඉක්මනින් ක්ලයිමේට් චේන්ජ් ගොඩක් කාලවලට සිද්ධ වෙනවා. ඒක මේ හින්දා පොඩ වහින්න වගේ වෙලා ඒ නිසා දූපත් දෙකක් තියෙනවා. ඉතින් ගොඩක් ජෙජු විසිට් කරන අය ඔන්න ඔය දූපත් වල තාත් ෆෙරි එකෙන් විසිට් කරන්න ටුර් එක ඇරේන්ජ් කරගෙන තමයි ජෙජු වලට එන්නේ. ඔගලන් පේන ඇති මේ රොක් ෆෝමේෂන්ස් ජෙජු වල ගිනි කැඳු පිපිරීම වලින් පස්සේ ලාවා හින්දා ඒ රොක් ෆෝමේෂන් එක වෝල්කනික් රියක්ෂන්ස් නිසා ඇති වුණු මේ රොක් ෆෝමේෂන් එක ගොඩක් විශේෂිතයි. මේ විදිහේ රොක් ෆෝමේෂන්ස් තමයි ජෙජු පුරාවටම දකින්නට තියෙන්නේ. ඉතින් මේ යොංමරි බීච් සයිඩ් එකෙත් මේ විදිහේ වෙනස් රොක් ෆෝමේෂන්ස් අපිට බලා ගන්න පුළුවන්. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.